Kiran Voice. ලූර්දුනර වන්දනා කර බැතිමතුන් ගොඩක් දෙනෙක් අවසානට හිටපු බර්නදෙතුමිය සහ ෆ්‍රාන්සිස් සුබිරුස් ලුයිස් කස්තරෝ සහ සේ පවුල ජීවතුන පවුල හිරගේ හැටියට අන්තිම කාලේ ඒගොල්ලන්ගේ තිරිංගු පිටි මෝල බංකොලොත් වීම නිසා යන්න වෙච්ච හිරගේ මගේ දැන ගොඩක් දෙනෙකුට බලාගන්න අවස්ථාව ලැබිලා නැහැ. අනිවාර්යෙන්ම ඔයගලට පෙන්විය යුතුයි. මොකද හරියට බැලුවතින් මීටර් 16ක හරි 4ක් කාමරයක ස්ථානය ඔයගොල්ලෝ බලන්න ඕන. මම හිතන්නේ දහස් වතාවක් ගියාය ඒ ස්ථානේ දැකලා නැහැ. සම්බන්ධ වෙන මේ සැරේ මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඒ ගැන හොඳ හැඳින්වීමක් කරනවා. අපි ඒ ස්ථානේ බලන්න කරන්න යන්න. පැරිස් නුවර ඔයගොල්ලෝ මම යන දිනේදී පොඩි අය ගැන විශේෂ හැඳින්වීමක් කරන්න. මොකද මේ ගමන වෙනස් කිරීමට ගොඩක් හේතු වුණේ පොඩි අය බුදි. පළවෙනි දවස ගියම අම්මාගේ තාත්තගේ අතේ පොඩි එකක් නා බුදි. දැන් මේ සැරේ අපි දින දෙකක් නවතෙන් දාලා තියෙන්නේ හැම කෙනෙක්ගේම පාසුව තක. හොඳ ගමනක් මේ සැරේ සංවිධානය කළා දින පැරිස් ඩිස්නන්ත චාරිකාම. ආතිමාවේ දර්ශනය ගැන සඳහන් කරද්දිත් ඔයගලන්ට එතන තියෙන විශේෂත්වය තමයි අපි ඒ දරුවෝ තුන්දෙනා. හොඳ අවස්ථාවක් පාතිමා චාරිකාවට මේ සැරේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට ගොඩක් වටිනා දේවල් දැක බලා ගන්න පුළුවන්. ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ නිමාඩුවක් ලැබුණු සැන් යන්න කැමති තමන්ගේ මව් රටට ලංකාවට. ඒක සාමාන්‍යයි. හැබැයි සමහරක් වෙලාවල් වලට අපි නත්තලට සිංහල අලුත් අවුරුද්දට යන්න කැමැත්තක් දක්වනවා ලංකාවට. නමුත් අපි රාජකාරී කරන තැන්වලදී ඒ ස්ථාන ඒ දිනවලට වහන්නේ නැහැ. අපි තමයි නිමාඩුව අරගෙන යන්නේ. එහෙම ගිහිපවම සමහර වෙලාවලට මුදල් ලැබෙනවා. සමහරක් වෙලාවලට මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි අපේ ආයතන වහන කාලයක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි වැඩ කරන තැන්වල හාම්පුත්තු නිමාඩු යන කාලයක් තියෙනවා. ඒ වගේ කාලයකට අපිට නිමාඩු හම්බෙනවා. නමුත් එතකොට අපිට ලංකාවට යන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. යන්න අවශ්‍යතාවයක් නැහැ. එකපාරක් ගිහින් ඇවිල්ලානේ තියෙන්නේ. එහෙම වෙච්චාම අපි නිවසේ කොටු වෙලා ඉන්නවා. සමහර විට දරුවන්ටත් මාස 3ක් නිමාඩු තියෙන හින්දා දරුවොත් දෙමව්පියොත් සේරම එකට ඉතාලියේ තනි වෙලා ඉන්නවා. එහෙම වෙච්චාම ඔන්න අගෝස්තු මාසේ අපූර්ව සංචාර කීපයක් නිර්මාණය වෙලා තිබෙනවා සුමල් චාරිකාමගේ. මේවට ගියාපුවම මනස ඒකාකාරී ජීවිතේ මිදෙනවා වගේම දරුවන් එක්ක මේ පවුල එක්ක ගමන් කරද්දි අර පවුලේ තියෙන බැඳීම තවත් වැඩි වෙනවා. ලෝකයේ තොට පිළිබඳව අපිට දැනුම අවබෝධය තවත් වැඩි වෙනවා. වන්දනා චාරිකාවක් එක්ක අපේ හිත නිමෙනවා. ඒ වගේම වෙනත් වෙනත් දේවල් දකිද්දි ජීවිතේ ප්‍රීතිය තවත් වැඩි වෙනවා. ඒකින් හින්දා ඒකාකාරී බව මිදෙන්න මේ සංචාර පෙළහරේ අපුරු අපුරු තැන් පිළිබඳව දැන් අපි ඔබට කියන්න. මේ දිනවල කවුරුත් කතා බහ කරන චාරිකා සංවිධායකවරේ තමයි සුමල් චාරිකා. සුමල් චාරිකා නිර්මාතෘ සුසිල් ප්‍රනාන්දු මහත්මයා මාත් එක්ක මේ ඉන්නේ. ආයුබෝවන් සුසිල්. සුසිල් මහත්මගේ දැන් සංවිධාන ශක්තිය තුළ බොහෝ සංචාර නිර්මාණ වෙනවා. මෙවර සංචාර වෙනදටත් වඩා වෙනස් කරලා තියෙනවා. ඒක හින්දා තමයි අද කතා කරන්න ඕනේ. දැන් ඔබේ සංචාර තියෙනවා මම දුටුවා. ඔබේ සංචාර අතර තියෙනවා ඩිස්නි සංචාරය, ඒ වගේම පාතිමා සංචාරය, ලූර්දු වන්දනා චාරිකාව, ඒ වගේම ලූර්දු සහ පැරිස් චාරිකාව. මේ වගේ චාරිකා ගණනාවක් සංවිධානය කරලා තිනවා. ඒ වගේම එක දිනයක නෙමෙයි මේ චාරිකා සංවිධානය කරලා තින්නේ. සමහර චාරිකා දින 8ක්, සමහර චාරිකා දින 4යි, තව සමහර චාරිකා දින 5යි. මේ වගේ දිගු සංචාර කරන්න පහසු වෙන්නේ නැහැ. මේවට ක්‍රමවේදය කොහොමද සකසගෙන තියෙන්නේ? මේවට ඉතින් ක්‍රමවේද මහින්ද මහත්තයෝ ඉතින් අපි වසර ගාන තිස්සෙන් පළපුරුදු තියෙන නිසා ඒක ගිය වරුදට වැඩි මේ අවුරුද්දේ ගමන් ඔක්කොම වෙනස් කරලා තියෙනවා. මොකද ඒකට හේතුව සෙනඟට ගොඩාක් අපහසුතාවයන් වලට පත් වෙන අවස්ථාවල් දැකලා තියෙන හින්දා විශේෂයෙන් කුඩා දරුවන්ට පැරිස් ඩිස්නන්තේ ඒ චාරිකාවේදී ගොඩක් අත දරුව නිදි අම්මගේ අතේ. එහෙම නැත්නම් බස් එකේ යන අතරතුරු නිදි, ඩිස්නන්තේ අතුරු නාම නිදි. ඒ වගේ අපහසුතාවයන් දැකපු නිසා මේ සැරේ අපි ඒ ගමන දින දෙකක් නවතෙන් දාලා චාරිකාව ගොඩක් වෙනස් විදිහට සංවිධානය කළා. ඒ වගේම පාතිමා ගමනෙන් අපි සාමාන්‍යයෙන් දින 6යි. මෙසේ දින 8ක් අපි සංවිධානය කළා. මොකද ඒකට හේතුව පෘතුගාලයේ ලිස්බන් නුවර, ඒ වගේම බාර්සලෝනා නගරයේ විශේෂ ස්ථානයන් හැටියට, විශේෂ සිද්ගත් ස්ථානයන් හැටියට සෙනඟ ගොඩක් කතා කරන තැන්. අද යුරෝපයේ අපි නිතරම ලූර්දු යනවා. ඉතින් යන අවස්ථාව මුල් අවස්ථාවක් අපි කරගෙන ස්ථානය පසුකරගෙන තමයි අනිත් ස්ථානට යන්නේ. ඉතින් ඒක දෙවම දර්ශනය වෙච්ච මුල් ස්ථානයක් ඇටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අපි හොඳ ස්ථානයක් ඇටියට ඒක තෝරගෙන තියෙනවා මුල් අපේ නවාතැන්පල.
මෙන්න මේ සුමල් චාරිකා සංවිධානයේ වෙද්දි අර මුලින්ම යන්නේ ලූර්දු ගුහාව. ඔබ දන්න හැමෝම දන්න තැනක්, දේව අම්ම දර්ශන වෙච්ච තැන. ඉතින් ඒ ස්ථානයේ මුලින්ම බැඳගෙන ඒ ස්ථානයේ නරඹලා තමයි අනිත් ගමන් වලට මුල පුරන්නේ. ඒකත් හොඳ අවස්ථාවක්. සමහර අය නර්තනට ලංකාවට යන්න ආසයි, නර්තනට ගිහිල්ලා නැවත වතාවක් තමන්ගේ ආයතනය වහපුවාම ලංකාවට යන්නේ. අන්නේ ඒ වගේ වෙලාවට දරුවන්ටත් පාසල් කාලේ නිමාඩු ලැබෙනවානේ මාස 3ක්. ඉතින් දරුවොත් එක්ක මේ ඉතාලියේ ඒකාකාරී ජීවිතයෙන් ඉද්දි මෙන්න මේක මග හැරගන්න, දරුවන්ටත් සතුට වෙන්න, වැඩිහිටියන්ටත් සතුට වෙන්න, ලෝකෙතොට හඳුනගන්න හොඳ අවස්ථාවක් තමයි මේ චාරිකා ක්‍රමය. මේ චාරිකා ක්‍රමය යනකොට හරි තැන් වලට තෝරගෙන ගියාපුවාම, අපි නොදටු තැන් වලට ගියාපුවාම ඔන්න අපේ ජීවිතේ වෙනස් වෙනවා. ඊට පස්සේ නිදහසේ සංචාරය කරලා ආපුවාම දෙහිනේ කියලා පහසියෙන් මනසත් නිදහස් කරගෙන රැකියාවට යන්න පුළුවන් සැප්තැම්බර් ඉඳන්. ඒක තමයි ඉතාලි ජීවිතය ඔන්න වෙනස් කරන්න හොඳ තැනක් තෝරගත්ත සුමල් චාරිකා. මේ සංචාරය කරන්නට පුළුවන් මෙන්න මේ වැඩපිළිවෙල, මේ වගේ සංචාර. ඒ හින්දා අපි දැන් කතා කරනවා කොහොමද මොන මොන තැන් වලටද මොන වගේ දිනවලද සුමල් චාරිකා ගමන් කරන්නේ කියලා. ලූර්දු වන්දනා චාරිකාවයි පැරිස් සංචාරයයි, සංචාර දෙකම එකට. ඒක කොහොමද නිර්මාණය කළේ? පැරිස් චාරිකාව මේ අවුරුද්දේ අපි වෙනස් විදිහකට කරන්න බලාපොරොත්තු වෙනවා වෙන වසරට වැඩිය. ඒකට හේතුව දින කීපයක් අපි තියෙනවා. ඒ කියන්නේ අගෝස්තු මාසේ 7 වෙනිදා සිට 10 වෙනිදා දක්වා 17 සිට 20 දක්වත් 24 සිට 27 දක්වත් දින තුනක් අපේ මාතෘකගත ගමන් කරන සියලුම දෙනාගේ ඉල්ලීම මත දින තුනක් අපි දාලා දෙනවා. එතකොට මේ වසරේ පරිචාරිකව වෙනස් විදියකට වෙන්නේ මෙන්න මේ විදියටයි. ඒ කියන්නේ වෙනසරවල අපි කරන්නේ එක දවසයි අපි හොටෙල් ගන්නෙ. දැන් මේසරේ දින දෙකක් නවත්වන පහසුකම් සියලුම මගින්ට ලබා දීලා දෙනවා. ඒකට හේතුව කුඩා දරුවන් විශේෂයෙන් මේ ගමනේදී ලොකු අපහසුතාවයකට පත් වුණා. ගිය වසරවල එක්ක දරුවා අම්මගේ අතේ නිදී, බස් එකේ නිදී, එහෙම නැත්නම් ඩිස්නිගට යද්දී ළමයා බුදී අම්මගේ අතේ, ඉතින් ඒ වගේ අපහසුතාවන් වලට කුඩා දරුවන් පත් වුණා. එම නිසා දැන් මේ සැරේ අපි මේ පරිචාරිකාව පටන් ගත්තු බස් එකේ සාමාන්‍ය ගමන් කාලය වෙරෝනා වලින් පටන් ගත්තොත් අපි පැය 18ක් වගේ කාලයක් යනවා. එතකොට මිලානෝ වලින් පටන් ගත්තොත් නගර සෙලඟට පැය 15ක් වගේ යනවා. එතකොට දුර ප්‍රමාණය කිලෝමීටර් 1200ක් විතර වගේ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි දවස ගමන් කරලා අපේ විඩාව නිවාගෙන අපි දෙවෙනි දවස හැටියට ගමන පැරිස් නගරය මුලින්ම බලන්න දාගෙන තියෙනවා. ඉතින් දාගෙන තියෙනවා. ඉතින් යනුව පළවෙනි දවස හැම කෙනෙකුටම බොහොම විවේකව පැරිස් නගරේ අයිපල් කුලනේසිට අනිකුත් ස්ථාන බෝට් සවාරිය සෑම දෙයක්ම බලාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ ගමනේදී අපිට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද ඒක පැහැදිලි කිරීම මම දුරකථනයෙන් සෑම දිනකටම මේ විදිහට මුදලේ පොඩි වෙනසකමක් තියෙන වෙනසකට වැඩි. ඉතින් ඒකට හේතුව අපි දින දෙකක් නවාතැන් ගන්නවා නම් ඒකට ගෙවි යුතුමයි. ඉතින් ඒකින්ද අනිත් එක තමයි ඔයගලන්ට පහසුකම. එතනදී බලන්න විශේෂයෙන් අපි ගමනක් යද්දී අපේ දෙන මුදලට අපේ පහසුකම් අපිට ලැබෙනවද? ඉතින් මෙසරේ ඒ ගමනේදී ඒ පහසුකම් ලබා දෙන්න ඉතින් පොඩි මුදලක් ඔයගලන්ට වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රවේශ පත්‍ර, ඩිසිලන්තේ ටිකට් පත්‍රය, එතකොට අයිපල් කුරුණේ තුන්වෙනි තට්ටුව දක්වා යන ප්‍රවේශ පත්‍රය, ඒ දෙකම ඇතුළත් මේ ගමනට. ඉතින් අපි වගේම අනෙකුත් ස්ථාන ඔයගලන්ට බලන්න කරන සෑම දෙයක්ම අපි කලින් කරා වගේම පැහැදිලි කිරීම තියෙනවා. ඉතින් හොඳ ආහාර වේල්, සාමාන්‍ය හෝටල් තරු දෙකේ, තරු තුනේ පන්තියේ හෝටල් අපි ලබා දෙනවා සෙනඟට. ඉතින් ඒක අපේ මුදලට සරලන විදිහට තමයි අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් පැරිස් වගේ ඉතින් නගරයක හෝටලයක් ඉතින් ගන්න එක සාමාන්‍යයෙන් අගෝස්තු වගේ දිනක මම හිතන්නේ ඉතින් ලොකු මුදලක් වෙනවා. ඉතින් ඒ සමානව අපි මේ මෙසරේ මේ කටයුත්ත බොහොම සංවිධානාත්මක වෙනසල් වලදී සංවිධානය කරලා දෙනවා, විශේෂයෙන් මේ පොඩි අය ගැන හිතලා. ඉතින් එම නිසා අපි පළවෙනි දවස නගර චාරිකාවත්, දෙවෙනි හැටියට ඩිස්නිලන්තයේ චාරිකාවත්. සුසී මහත්මයා දැන් අගෝස්තු මාසේ ඩිස්නි සංචාරය කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ? දෙවෙනි දවසේ අපි ඩිස්නිලන්තයට ඇතුළු වෙන උදේ 9ට, ඊට පස්සේ රෑ 12යි අපේ පෙරහැරත් සමග ඒ ගමන මල්වෙඩි ඒ පත්තු කිරීම සමගම රෑ 12ක වෙද්දි සම්පූර්ණ අපේ ගමන පැරිස් ඩිස්නිලන්ත චාරිකාව නිමාඩපත් වෙනවා. ඒ වගේම අපි පුදුම පදක්කම දේවස්ථානය,
තවත් විශේෂ ස්ථානයක් වෙනවා අපේ ගමනේ. ඒ වගේම නොත්‍රදාම් පාලිය දැනට අපිට බලන්න හම්බෙන්නේ නැහැ. නමුත් අර ගින්නේ විනාශ වෙච්ච නිසා මුත අපි ඉදිරියට යනවා. ඒ වගේම සුදු පාලිය, ඒ වගේම සක්‍රකෝරේ ඒකේන ස්ථාන ගොඩක් ඉතින් අපි නලබන්න ඉතින් සූදානම් කරලා තියෙන අපරිචාරිකාව. ඉතින් ඒක මම හිතන්නේ වැඩි දෙනෙක් අපිට දක්වන සහයෝගය අනුව අපිට වැඩි ස්ථාන ගානක් අපිට නරඹන්න පුළුවන්. ඒක තමයි පරිචාරිකාවේ ඔයගොල්ලෝ එකවතාවයි යන්නේ. ඉතින් අපිට පුළුවන් වෙලාවට වැඩි දෙයක් ඔයගොල්ලන්ට මෙන්න චාරිකාවේදී පෙන්වන්න අදහස් කරනවා. ඒක තමයි විශේෂත්වය. සාමාන්‍යයෙන් දැන් සුසිල් මහත්මයා මේ හැම සංචාරයකම ලූර්දු වන්දනාව කරගෙන යන්නේ. හැබැයි ලූර්දු වන්දනාව පමණක් අගෝස්තු මාසයේ තුන් වතාවක් සිද්ධ කරගන්න බැතිමතුන්ට අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ කොහොමද? ලූර්දු වන්දනාව පමණක් මේ අවුරුද්දේ අපි තුන් වතාවක් සංවිධානය කරලා තියෙනවා. ඒ දින තමයි අගෝස්තු මාසයේ 3 වෙනිදා සිට 6 වෙනිදා දක්වත්, 13 සිට 16 දක්වත්, 24 සිට 27 දක්වත් වශයෙන් දින වෙන් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට විවිධ ප්‍රදේශවලින් ඉතාලියේ හැම ප්‍රදේශයක් වගේ ලූර්දු චාරිකාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකේ විශේෂත්ව හැටියට අගෝස්තු 15 දිනේ අපි මෙවරත් අපි ගිය අවුරුද්දත් මගේ දැන් ලොකු සංඛ්‍යාවක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ දිනේට ඒ වගේම අනිත් දිනවලට සෙනඟ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ දිනේට අගෝස්තු 15 අපි දෙවමයක් ලූර්දු ගාවේ සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම සාමාන්‍ය වැඩපිළිවෙල අපේ කරන ආකාරයට ඔයගොල්ලන් කැම්බිම් හොඳ ආකාර බුෆේ ක්‍රමයට සෑම දෙයක්ම යන මගින්ට එන බැතිමතුන්ට අපි ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම ඉතින් පළවෙනිදාට මේ සැරේ සම්බන්ධ වෙන ගොඩාක් දෙනෙක් අලුතෙන් සම්බන්ධ වෙලා තියෙනවා ලූර්දු චාරිකාවට. ඉතින් ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒක ඉතින් දිනෙන් දින ඉතින් අපිට සුමල් චාරිකා හොඳ වැඩක් නිතරම කරනවා. ඉතින් ඒක බැතිමතුන්ගේ ලොකු විශ්වාසයක් තියෙන නිසා මම හිතන්නේ මේ සැරේත් අපිට ලොකු සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි කියන එක බලාපොරොත්තු වෙලා තියෙනවා. සුමල් චාරිකා ඔන්න හංගේරියාවේ අගනුවර බුඩාපෙස්ට් වලටත් යන්න සංචාරයක් තියෙනවා. ඒක යන්නේ කවදටද? බුඩාපෙස්ට් නගරයේ චාරිකාව අගෝස්තු 7 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකම් මේ සැරේ තියෙනවා. ඉතින් ඒක පළවෙනිදාට අපි ජූලි මාසේ කරා. ඉතින් ඒ අනුව ලස්සන නගරයක්. ඉතින් අපි හිතනවා මේ ඉදිරියේදී ඔයගොල්ලෝ සම්බන්ධයි කියලා. බුඩාපෙස්ට් කියන නගරය පැරිසිට තෙඩි ගොඩාක් ලස්සන නගරයක්. මම දැකපු නගරවලින් ගොඩක්ම සිද්ගත් ස්ථානයක් හැටියට මම සඳහන් කරන්න පුළුවන් බුඩාපෙස්ට් නගරය. ඉතින් මේ ස්ථානයේ ඉතින් අපිට ටිකක් ඇවිදින්න කරන්න තියෙනවා පහෙන්. ඉතින් ඒවා බලන්න කරන්න ඔයගොල්ලන්ට ෆොටෝ ගන්න. ඉතින් ඒවා ලස්සන ස්ථාන ටිකක් අපි දැක බලා ගන්න ලැබුණා චාරිකාවේ. ඉතින් ආරාධනා කරනවා ඉදිරියේ සම්බන්ධ වෙන්න. ඉතින් ඒක ඔයගොල්ලෝ සරේ ලූර්දු යන්න පුළුවන්, ලැබුණා ඉතින් පාතිම යන්න පුළුවන්. ඒ වගේ ගමනින් ගමනට වෙනස් ස්ථාන අපි තෝරගෙන තියෙනවා වන්දනා චාරිකාවම නෙමෙයි. ඉතින් ගොඩක් හොඳ දෙයක් කිනක ඉතින් මතක් කරලා දෙනවා සම්බන්ධයෙන් අපිත් එක්ක. සුමල් චාරිකා ආයතනයෙන් දැන් සංචාර නිර්මාණය වෙනවා. හැබැයි කෙනෙකුට අවශ්‍ය වුණොත් එහෙම නොයි පෝස්ට් එකක් අරගෙන Tamanටම සංචාරයේ යන්න ඒ වගේ අවස්ථාවක් සුමල් චාරිකා වෙතින් තියෙනවද? අසල නමේ චාරිකාවන් අපි ඉතාලියේ යුරෝපෙත් මුළු අවුරුදු පුරාම සංවිධානය කරලා තියෙනවා. ඉතින් උගලන්ට කැමති දිනයක ඒ චාරිකාවන් බස් එක වගේම කරන්න පුළුවන්. ඒ වගේම හැඳින්නේ මේ වගේම වෙනවා. කැම්බිම් ඔක්කොම ලැබෙනවා. හැබැයි පහසුයි ගොඩක්. බස් එකට වැඩි ආසන නැමේ. ඉතින් යන එක ස්ථාන ගොඩක් උගලන්ට නරඹන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ අවස්ථාවක්. ඒක හොඳම තත්ත්වයේ තියෙන වාහන තියෙනවා. උගලන්ට ෆෝඩ් ද බ්‍රේන්ස් ද ඉතින් ඕපල් ද ඕනම් වර්ගයේ වාහනයක් ඉතින් ඕනම් ස්ථානකින් දෙන්න පුළුවන් වෙන විදිහ. ඒක අවුරුදු පුරාටම තියෙනවා. ඉතින් වාහනේ ගද්දි හැමදෙස්සෙම ඔයගලගේ අවශ්‍ය දේවල් ඒ වාහනේ තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ වාහනේ සීතකාලට යන්නේ ටයර්ද, එහෙම නැත්නම් සමරයකට යන්නේ හොඳ තත්ත්වයේ ඒ ටයර් තියෙනවද, වායු සමනය කළ වාහනද, ආසන නමේ සීට් කොහමද, ඒවා දිගාරින්න පුළුවන්ද, නැත්නම් වෙනත් විදියකින් තියෙන සීට්ද, එයා පාසුකම් ඔයගලන්ට බලලා වාහනේ තෝරගන්න පුළුවන්. අපි කෙන ස්ථානට ගෙනත් දෙනවා. ඉතින් වාහන හොඳම තත්ත්වේ තියෙනවා. ඉතින් 2018 උඩ වාහන මේනකොට කීපයක් තියෙනවා. ඉතින් ගන්නයිට මේ අගෝස්තු මාසේ එහෙම නැත්නම් මුළු අවුරුද්දටම ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. පාතිමා චාරිකා මේ අවුරුද්දේ අපි එකක් ටිකක් වෙනස් කරලා තියෙනවා. වෙනස් කිරීම සෙනඟගේ පහසුතගා මොකද දුර ප්‍රමාණය වැඩි. සම්පූර්ණ ගමන් කාලය අපිට යන ඉන්න කිලෝමීටර් 6000කට වගේ හිට වෙලා වෙරළලින් පිටත් වුණාම. ඒ නිසා අපි පළවෙනි දවස් අගෝස්තු 11 හැටියට 11-18 අපේ චාරිකා මුල් චාරිකාව තියෙන්නේ. එතකොට එතනදී මුල් චාරිකාව හැටියට 11 අපි උදේ පිටත් වෙලා එතනදීත් අපි රාත්‍රී කාලයේ කෙලින්ම ලූර්දු නුවර හෝටලයට පැමිණෙනවා. ඉතින් මේක අරගෙන දෙවෙනි දවස තමයි
සියලු බැතිමතුන් සමග ඒ දෙවනි දවසේ ඒ වන්දනා කරන ස්ථාන නරඹන්න දේවස්ථාන දේව මෙහෙම වල සහභාගී වෙන අවස්ථාව තියෙන්නේ. ඉතින් පුදුම හැටියට ලූර්දු වල අපි සෑම වසරකම වගේ පාතිමය යන අවස්ථාවේදී ලූර්දු නතර වෙනවා. අපි සාමාන්‍ය උදාහරණයකට මඩුපල්ලි යනවා නම් සන්තරම්පල්ලි හෝ තේවත්තේ මේ සමාවෙන්න කලාව හැරි නතර වෙනවා. ඉතින් ඒ වගේ අපි ලූර්දු අමතක කරන්න බෑ. ලෝකේ බලගතුම ස්ථානයක් වන 1858 පෙබ්‍රවාරි 11 දෙවමාතන් 10 වෙනි ලූර්දු නුවර. ඉතින් ඒක අපි දන්නවා අමාත්‍යක සම්බන්ධ වෙච්ච සෑම කෙනෙක්ම. ඒ වගේම දෙවෙනි වතාවට පාතිමාවේ දර්ශනය 1917 මේ 17 වෙනිදා කෝවා දීර්යාහිදී ලුෂියා ජසින්තා ෆ්‍රාන්සිස්කෝට දෙවමාතන් දර්ශන 6 වතාව. ඒ හැම වතාවම ඔයගලන්ට පැහැදිලි විස්තරාත්මක හැඳින්වීමක් තුලින් අපි ඒ ස්ථානයේදී ඒ දේවල් සම්පූර්ණ සිදු කරනවා. ඒ වගේම මේ වසරේදී සුද්දතම් පියතුමන් විසින් පවත්වන තරුණ රැලිය පෘතුගාලි ලිස්බන් නුවරදී, ඒ වගේම පාතිමා දේවස්ථානයේදී අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා 6 වෙනිදා වෙනකන් ඒක පවත්වනවා. ඉතින් අපිට මම හිතන්නේ විශේෂ අවස්ථාවක් අපේ දරුවොත් ලාංකික දරුවෝ සහභාගී වෙනවා. ඉතින් ඒ රැලියට ඉතින් ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් පාතිමාවේදී අපි ගොඩක් වෙලාවට මේ සැරේ සාමාන්‍යයෙන් අපි ගත කරේ දින 2යි. ඉතින් ඒ වගේම මේ සැරේ අපි දින 3ක් දාලා තියෙනවා. අගෝස්තු 15 දෙවමාතාගේ මංගල්‍ය සමරන මුළු ලෝකෙම අගෝස්තු 15 අපිට ලැබිලා තියෙනවා දෙවමාතාගේ ප්‍රතිමාව ගෙනියන්න. ඒක විශේෂ වරප්‍රසාදයක් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ අපිට ඒ ස්ථානයේදී ඒ ප්‍රතිමාව රැගෙන යන්න. ඒ වගේම සිංහල භාෂාවෙන් අපිට නමෝමාරිය කියන ලැබිලා තියෙනවා. ඉතින් පියතුමන් අපිත් එක්ක ඒ ගමනට සහභාගී වෙනවා. සිංහල දේවමයන් සෑම දෙයක්ම සංවිධානය කරලා දෙනවා. ඒ වගේම හැඳින්වීම කොහොම අපි සිංහලෙන් කරනවා, ඒ වගේම අපිට ඉතාලි භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න අපේ ශ්‍රී ලාංකික කන්‍යා සොයිරියක් ඒ ස්ථානයේ ඉන්නවා. ඉතින් අපිට ගොඩක් උදව් කරනවා. ඒකට මම සතුටු වෙනවා, ස්තුති කරනවා එතුමියට. ඉතින් ඒ වගේම ඉතින් ගමන ගොඩක් හොඳයි. ඉතින් අවසානයේදී අපි ඊළඟ දවසේ 4 වෙනි දවසේ හැටියට ලිස්බන් නුවර සුදු අන්තෝනි මුනිඳුරා උපාලන ස්ථානය අපි දන්නවා 1115 දී එතුමා උපන්න ලිස්බන් නුවර. ඉතින් එතුමාගේ උපන්න ස්ථානය ඒ වගේම ජීවත් වෙච්ච ඒ ගේ එතකොට යා ක්‍රිස්තියානි කරපු බැසිලිකා ඒ වගේ ගොඩක් දේවල් බලනවා. මුලින්ම වස්කෝ ද ගාම මුලින් ලෝකේ පුරා නැවෙනක ස්ථාන. එතකොට ක්‍රිස්තවරේ ප්‍රතිමාව. එතකොට ලෝකේ යුරෝපයේ තියෙන දිගම පාලම කිලෝමීටර් 17ක් දිග මූදු තීරයෙන් එකඩ වෙන්න ලිස්බන් එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනයේ 2008 දී හදන ලද කෙටි මාර්ගයක්. ඉතින් ලෝකේ අපි දන්නවා හැමදැනම දිනුවමින් පවතින ස්ථානයකදී ඒ ස්ථානය ඔයගලන්ට ඒ මුද තරණය කරන්න ලැබෙනවා කිලෝමීටර් 17ක් බස් රථයෙන්. ඒ වගේ විශේෂ අවස්ථාවල් ඔයගලන්ට දැක බලා ගන්න පුළුවන්. අවසානයේ අපේ ගමනේ ස්ථානය හැටියට සඳහන් වෙන්නේ බාර්සලෝනා. බාර්සලෝනා නගරය ඉතින් අති දැවන්ත පැරිසිය වගේම ජර්මනි බර්ලින් වගේම ගොඩක් ලස්සන නගරයක්. ඉතින් අපි ඒ ස්ථානය හැටියට තෝරගෙන දෙන්නේ විශේෂ ස්ථානයක් හැටියට ඔයගලන්ට අර බලන්න පුළුවන් අන්තෝනිය ගෞදි කියන නිර්මාතෘවරයා විසින් නිර්මාණය කරන ලද සුද්ධ පෞලට කැප කරපු සක්‍රල් ෆැමිලියා කියන ඒ දේවස්ථානය 1888 ගෘහ නිර්මාණ ශිල්පී අන්තෝනිය ගෞදි විසින් නිර්මාණය කරලා මේ අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු 100ක මිය ගිහිල්ලා තියෙනවා 1926 මැයි 10 වෙනිදා. එතකොට එයාගේ අවුරුදු 100 ජුබිලියට තාමත් ඒ දේවස්ථානයේ නිර්මාණ වෙමින් පවතිනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් ඒක ඉන්ටර්නෙට් එක හරහා. ඉතින් ඒක විශේෂ අවස්ථාවක්. එතකොට අවුරුදු 100 වෙන්නේ 2026 2026 අවුරුද්ද සම්පූර්ණයේදී තමයි සංවත්සර ජුබිලිය හැටියට ඒ දේවස්ථානය නව නිර්මාණයකින් ඒක අසිරි ගන්නවා. ඉතින් ඒක විශේෂ අවස්ථාවක් හැටියට අපිට සහභාගී වෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඉතින් ඒ වගේම ටිකට් එකකට ඇතුළු වෙන කෙනෙකුට ඒක 40ක් විතර වගේ යනවා. ඉතින් බලන්න පුළුවන් ලෝකේ තවත් ලස්සනම ස්ථානයක් ඔයගලන්ට වටිනා දේවල් ඉතින් මේ චාරිකාවේදී තියෙනවා. ඉතින් ඒක ටිකට් එක ගැන හිතන්න එපා. මේ අවස්ථාවේදී මම ඉල්ලනවා සියලු දෙනාගෙන් බලන්න පුළුවන් නම් ඔයගොල්ලෝ වියදම් කරන මුදලට මේ ගමනට වියදම් කරනවට අමතරව මේවා බලන්න යන ස්ථානවල ඒවා ඔයගලන්ට අපි යොමු කරනවා මේවල තියෙන වටිනාකම. ඉතින් ඒවා ගොඩක්ම ඒ නිර්මාණය ගොති ක්‍රමයට නිර්මාණය කරපු දේවස්ථානයක් අපි දකිනවා. ඒක මැටි නිර්මාණයක් හැටියට.
ඉතින් ඒක විශේෂත්වය ඔයගලන්ට ඇතුළට ගියාම බලා ගන්න පුළුවන් මේවා නිර්මාණය කරන්නේ කොහොමද කොච්චර කාලයක් ගිහිලා තියෙනවද මේවල තියෙන වටිනාකම අතර අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ඔයගලන්ගේ ජයග්‍රහණය මේ ගමනේදී. ඉතින් අවසාන කොට අපේ ගමනේ ලිස්බන් වල බාර්සලෝනා නගරේ අවසානයේ අපි අරේනා බාර්සලෝනා වල තියෙන අරේනා ඒ අපි කියන බුල් ෆයිට් කියලා කියන්නේ මීහරක්ගේ සමග ගැටෙන ස්ථානය ඒක බලනයි වගේම අවසානයේ තියෙන ඔයගලන්ට මේ වතුර මලේ ලයිට් ට්‍රොලින් ලස්සන්ට ආලෝකමත් කරන දර්ශනය ඩිස්ලන්තේ ඒ තියෙන දර්ශනය වගේ මෙතන තියෙන ලස්සන දර්ශනයක් ඒ ස්ථානෙත් අපි බලලා තමයි එන්නේ. ඒකින්ද මේ බාර්සලෝනා චාරිකාව ඔයගලන්ට ගොඩාක් වටිනා බොහොම සුළු මුදලක් අපි මේ ගමනේදී මේ චාරිකාවට අය කරලා දෙන්නේ. ඒකින්ද ඔයගලන්ට වටිනා ගොඩක් දෙයක් ලොකු සෙනඟ සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙන මේ සැරේ ගමනට. ඉතින් ඔයගොල්ලෝ කාලය අතරින්න එපා, ඒ කියන්නේ මේ අවස්ථාව මගහැර ගන්න එපා. ඉතින් මම හිතන්නේ මාත් එක ගියේ ගොඩක් දෙනෙක් පවසන්නේ අයි අපිට මේ සැරේ ලූර්දු විතර යන්න පුළුවන් අපි ලබන අවුරුද්දේ පාතිමා යනවා. ඉතින් හරි හොඳයි අපි ඒ ගමන් අවුරුද්දෙන් අවුරුද්දට සංවිධානය කරන හැම කෙනෙක්ම පවසන්නේ ඒකයි. අයි අපිට අලුත් දෙයක් දෙන්න අපි ගියා අතන ගියා. ඉතින් ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන සුද්ධෝ දේශයට ලබන අවුරුද්දේ ඔයගොල්ලෝ රැගෙන යන්න. ඉතින් ඒක මගේ ඊළඟ ගොඩක් බලාපොරොත්තු ඇති දෙයක් තමයි. ඉතින් ලෑස්ති වෙන ලබන අවුරුද්ද මේ ජිනුලෙද්දි ඒ ස්ථානෙට යන්න ඔයගලන්ට දැන්ටම මුදල් හදලා වෙන් කරගෙන ඒ ගමන අනිවාර්යයෙන්ම අපි ලබන අවුරුද්ද කරනවා. මේ අවුරුද්දින් අපිට කරගන්න බැරුව යා කාලේ ටිකක් මදි නිසා ලබන අවුරුද්ද අනිවාර්යයෙන්ම ඔයගලන්ට යන්න අවස්ථාවක් තියෙනවා ජෙසුගේ පනිස්ථානයේ නරබන්න. ඉතින් ඒකෙන්ද ඒ ගමනටත් ඔයගලන්ව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. සුසිල් මහත්මයා දැන් ඒ වගේම තවත් සංචාර කිහිපයක් සංවිධානය වෙනවා මිජගෝර ඒ වගේම ස්විස්සර්ලන්ත නේ ස්විස්සර්ලන්තයේ සහ මිජෝව මේ මෙන්න මේ සංචාර කොහොමද නිර්මාණය දැන් ගොඩක් දෙනෙක් මේක කැමැත්ත දක්වන සංචාර. මිජගෝරියාවලත් 1980 දෙමතන් දර්ශනය වෙලා තියෙනවා. ඒක තාම සභාවෙන් අපේ රෝමේ වතිකානයෙන් අනුමත කරන දෙමතන්ගේ දර්ශනය. ඉතින් අනු විශ්වාසයෙන් ගොඩක් දෙන යන ස්ථානයක් මම ඉතින් ඉදිරියේදී හිතෙන්ඩත් ලෝල්දුහා පාතිමා වගේ අවසර ලැබේ තාම නිල වශයෙන් එක ප්‍රකාශ කරලා ක්ලියර් වෙන නැහැ. ඉතින් නමුත් මම හිතනවා විශ්වාසය දෙන හැම කෙනෙක්ම ගොඩක් අද විතර ජාතිකයන් බව විශ්වාසය යන ස්ථානය තමයි මිජගෝරි. ඉතින් ළමයි 6 දෙනෙකුට දර්ශන ලා තියෙනවා. ඒකෙන් ගොඩා කාලය ගලන්ට අවුරුදු 12 14 අන්නේ වගේ 18 අන්නේ වගේ වයස් කාණ්ඩවල ළමයි 6 දෙනාම තම ජීවිතුන් අතර ඉන්නවා. ඉතින් ගොඩක් අය කසාද බැඳලා. ඉතින් හොඳ ස්ථානයක් අපි මේ වසරේ ජුනි මාසයේ ගමන කරා. ඉතින් අගෝස්තු මාසේ 13-16 තියෙනවා. ඊට අමතරව 18 ඉඳලා 21 වෙනකම් ඒ චාරිකාවන් දෙක සංවිධානය කරලා තියෙනවා. ඊට අමතරව ස්විස්සර්ලන්තයේ උතුරු ඉතාලියේ ගොඩක් දෙනෙක් ඉල්ලීමක් අනුව අපි කීපතාවක් මේ ගමන සංවිධානය කරා. මේ වසරෙත් අපේ තියෙන ජූලි මාසයේ ඊළඟ චාරිකාව, ඊට පස්සේ තියෙන අගෝස්තු 11 ස්විස්සර්ලන්ත චාරිකාව. එතකොට ඒ ගමනත් ඉතින් ගොඩක් අයට විශේෂයෙන් චොකලට් ෆැක්ටරිය ගොඩක් දරුවන්ට බලාගන්න, ඒ වගේම කළු දේපාතාවන්ගේ තියෙන දේවස්ථානය අති ප්‍රසිද්ධ මම හිතන්නේ යුරෝපයේ තියෙන ලස්සනම දේවස්ථානයකට සඳහන් කරන්න පුළුවන්, ඒ වගේම සූරිච් නගරය, ඒ වගේම යුරෝපයේ තියෙන දිගම ටනල් එක කිලෝමීටර් 16 මීටර් 946ක් දිග යුරෝපයේ අධිවේගී මාර්ගයේ තියෙන ස්විස්ලන්තයේ තියෙන අධිවේගී මාර්ගයේ තියෙන ඒ උමග අපි තරණය කරන බස් රථේ, ඒ වගේම යුරෝපයේ තියෙන ලස්සනම දියල්ල රේන්ෆෝල් කියලා ඔයගොල්ලෝ අහලා ඇති ස්ථානයේ අපිට නරඹන්න අවස්ථාව දෙනවා. විශේෂයෙන් ඔයගොල්ලෝ දකින්න ඇති සතිය අපේ චාරිකාවේ බෝට්ටු සවාරිය ගොඩක් ඉතින් සිද්ගත් ස්ථානයක් සෙනඟගේ. ඉතින් ගොඩක් ඉතින් වටිනා දෙයක්. ඒ වගේම රතු කෝච්චිය ගොඩක් අයගේ අවස්ථාවයක් තමයි පොඩි ළමයිගේ ලෙවෙන් චාරිකාව ඉදිරියේදී ඒ චාරිකා දෙකත් ඔයගොල්ලන්ට සංවිධානය කරලා තියෙනවා. අපි දින බොහොම ඉක්මනින් දැනුම් දෙනවා. තවත් අපි නාන ස්ථානයක් හැටියට ගොඩක් සෙනඟගේ ඉල්ලීම තමයි නාන යන්නේ. දර්ශන කාලේ ආපුවම ගොඩක් අය නාන යන ආසයි. ඉතින් අලුත් තැනක් හොයාගත්තා. ඉතින් සම්බන්ධ වෙන්න බොහොම ලස්සන තැනක්, බොහොම නිදහසේ ඉන්න පුළුවන්, ඔයගලන්ට විවේක ගත කරන්න පුළුවන් ලස්සන තැනක් අපි හොයාගෙන තියෙනවා. ඉදිරියේදී ගමන් චාරි මේ සංවිධානය කරලා තියෙනවා. ඉතින් හොඳයි අපි හමු ඉස්තිරියේදී. එහෙනම් ඔන්න අගෝස්තු මාසේ සංචාරය කරන්න ඕන තරම් ස්ථාන තියෙනවා. හැබැයි මේ වගේ දේවල් වලට වියදමත් යනවා. ඒ වුණාට ජීවිතේ විඳවන්න නැතුව විඳින්නත් ඕන. දරුවොත් එක්ක, පවුලක් එක්ක තනිකඩව ඉන්න නම් තනිකඩව හිටියත් ජීවිතේ විඳින්න ඕන, ලෝකෙ දකින්න ඕන. ඒ හින්දා විශ්වාසයෙන්, ඒ වගේම ප්‍රමිතියට, ඒ වගේම සාධාරණ මිල ගණන් යටතේ ඔබට පුළුවන් තමන්ගේ සංචාර තමන්ට කැමති විදිහට තෝරගන්න. හැබැයි
සුමල් චාරිකා සංචාර තුළ බොහෝ දෙනෙක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මේ සංචාර සාර්ථකයි කියලා. ඒ හින්දා තේරීම ඔබේ අතේ. දැනුවත් කිරීම අපි සතු වගකීම. ඒ නිසා සුසිල් මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. පතිර නොයිස් අපිත් එක්ක මේ සංචාර පිළිබඳව මෙතරතුරු ජනගත කරගන්නට එක්කාසියෙන් පිළිබඳව. බොහොම ස්තුතියි.